අද උදෑසන මම ඔබ සමග බෙදා ගන්න කැමතුන මේ අද දිනේ අපිට හඳුන්ලා තියෙනවා මේ දිනේ ලෝක ළමා දිනේ සහ වැඩිහිටි දිනේ මේ දෙකම එකට ඇති ඇති එකට තමයි සමරන්නේ ලෝක ළමා දිනේ සහ වැඩිහිටි දිනේ අද උදෑසන මම ඔබ සමග කතා කරන්න කැමති වෙන්නේ මේ දවසේ දෙමව්පියන් සහ දරුවන් අතර තිබෙන සම්බන්ධතාවය නැත්නම් දරුවන් ගැන තමයි වැඩිපුර කතා කරන්න යන්නේ ඉතින් මා කැමති ඔබට පළවෙනි බයිබල් පදය ඔබ සමග බෙදා ගන්න ලූක් සුවාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ 15 සිට 17 දක්වා අපි බලමු ඔබගේ බයිබලයේ මා සමග පෙරලා ගන්න ශුද්ධ වූ ලූක් සුවාරංචිය 18 වෙනි පරිච්ඡේදයේ 15 සිට 17 දැන් මේ 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 පද තුන මේ පද කීපය දරුවන් කැප කරන විට දරුවන් රැගෙන එන විට ඉදිරියට අපි කැප කරන විට අපි මේක සාමාන්‍යයෙන් මේ ගැන කතා කරනවා දේශනා කරනවා දරුවන් කැප කරන විට මම බොහෝ අවස්ථාවන්වල දරුවන් කැප කිරීමේදී මේ බයිබල් පදයේ උපුටාගෙන තිබෙනවා නමුත් අද උදෑසන මගේ හදවතේ දේවන් වහන්සේ තිබුණ පණිවිඩය තමයි අපි මේ පදය ටිකක් විග්‍රහ කරලා ඉගෙන ගත්තොත් තේරුම් ගත්තොත් මොකද්ද මේ පදේ තියෙන ගැඹුරු තවත් අර්ථයක් අපි ඉගෙන ගන්න යනවා අපි හිතනවා මේ දරුවන් ගැන විතරද මෙතන කතා කරන්නේ මේ දරුවන් ගැන විතරමද කතා කරන්නේ නැහැ ඊටත් වඩා මේ ක්‍රියාව තුළ යේසුස් වහන්සේ තවත් කාරණාවක් අපට උගන්වනවා අපි සමහර වෙලාවට දකිනවා බයිබලයේ මේ දේ තමයි යේසුස් වහන්සේ කියන්නේ ඔව් හැබැයි ඒ දේ තුලින් තවත් දෙයක් උන්වහන්සේ අපිට උගන්වනවා අපි දන්නවා යේසුස් වහන්සේ ළඟට එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවා මගේ අසල්වාසියා කවුද කියලා නේද ඉතින් යේසුස් වහන්සේ එකපාරම උත්තර දුන්නේ නැහැ ඔබගේ අසල්වාසියා මේ එහා ගෙදර ඉන්න මෙහා ගෙදර ඉන්න එක්කෙනා ළඟ ඉන්න එක්කෙනා කියලා යේසුස් වහන්සේ කිව්වේ නැහැ. යේසුස් වහන්සේ කිව්වේ නැහැ. දැන් මේ අහපු ප්‍රශ්නෙට යේසුස් වහන්සේ උපමා කතාවක් ඉදිරිපත් කරනවා. යම් කතාවක් ඉදිරිපත් කරලා ඒ අහපු ප්‍රශ්නෙට උන්වහන්සේ පිළිතුරක් දෙනවා. මෙන්න. ඉතින් ඒ අහපු ප්‍රශ්නෙට ඔහුට පැහැදිලි වෙනවා අසල්වාසියා කවුද කියලා. යහපත් සමාරිතියයි කතාව. දැන් මේ දරුවන් අපි කැප කරන්න ගේනකොට අපි දරුවන්ට ආශිර්වාද කළා අපි කැප කරනවා. දැන් එතනින් එහාට දෙවියන් වහන්සේ වැඩිහිටියන් වශයෙන් දෙමව්පියන් වශයෙන් අපිට මේ දරුවන් ගැන දෙවියන් වහන්සේ මොකද්ද අපිට දීලා තියෙන්නේ ඒ ගැන අපි ටිකක් බයිබලේ ඉගෙන ගන්න අවශ්‍යයි තේරුම් ගන්න අවශ්‍යයි ගැඹුර මොකද්ද ඔහු තමුන්ගේ අපි කියමු ගෞරවස ලුක් සුබාරංචියේ 18 15 සිට 17 දක්වා කියමු ඔහු තමුන්ගේ ලදරුවන් පිට උන්වහන්සේ යත් උන්වහන්සේගේ අත් තබා ගන්නා පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. ගෝලයෝ ඒ දැක ඔවුන්ට තරවටු කළෝය. නමුත් යේසුස් වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා ලදරුවන් නොලවක්වා මා ළඟට එන්ට ඉඩ හරින්න. මක් නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳු වන්නේය. සැබෑවක් නුඹලාට කියමි. යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලදරුවෙකු මෙන් පිළිනොගන්නේද ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නෝයයි කීසේක. දැන් මේ 15 16 වගේ පද අපි ගොඩක් දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා යේසුස් වහන්සේ ළඟට දරුවෝ ආවා යේසුස් වහන්සේ ළඟට දරුවෝ එනකොට අකමැති කටසකුත් හිටියා කවුද අකමැතිම කොටස හා පරිසූරු හිටියේ නැහැ එතන ලියන්න හිටියද ලියන්න හිටියේ නැහැ පරිසූරු හිටියේ නැහැ පූජකවරු හිටියෙත් නැහැ දැන් යේසුස් වහන්සේට ගොඩක් විරුද්ධ වුණ කණ්ඩායම් තුනක් ඉන්නවා කවුද ඒ තුන නායක පූජකයෝ ලියන්න පරිසූරු ඉතින් ක්‍රිස්තුස් වහන්සේ මොනවා කරත් ඔවුන් දැක්කේ හැබැයි මෙතන ඒගොල්ලෝ හිටියේ නැහැ. ඒ වගේම තමයි මෙතන අපිට ලොකු සමූහයක් හිටියද නැද්ද කියලා බයිබලෙක නමුත් ඉන්න ඇති. නමුත් යේසුස් වහන්සේ ළඟම හිටියේ කවුද? හා ගෝලයෝ. ඉතින් ගෝලයෝ දැක්කා ගෝලයෝ දැක්කේ මේ අපේ සේවයේ මේ මොනවාද හිතන්න ඇති අපි වැඩි හිටියන්ට විතරයි සේවයේ නේද? ඉතින් ගෝලයෝ දැක්කා ගොඩාක් හාස්කම් වෙනවා, ලකුණු වෙනවා, ප්‍රාතිහාර්ය වෙනවා. ඉතින් දරුවන් ටිකක් යේසුස් වහන්සේ ළඟට එන එකට මොනවාද? ගෝලයොන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඉතින් බලන්න මේ ගෝලයන්ගේ හදවත කොහොමද තිබුණේ? ගෝලයෝ ඒ දැක කාටද තරවටු කරේ? ආ? ඒ දරුවو ගෙනාපු අයට මොනවද කරේ? තරවටු කරා. තරවටු කරා කියන්නේ ආදරෙන් කතා කරන එක නෙවෙයි. මොකද්ද? ආදරෙන් තරවටු කරනවා කියන්නේ ටිකක් මොනවද? තදින් කතා කරා. කොහොමද කතා කරේ? ටිකක් තදින් කතා කරා. මේ වැඩේ නවත්තන්න මේක එපා මේක සුදුසු නෑ මේක යේසුස් වහන්සේ ළඟට දරුවෝ ගෙනියන එක හොඳ නෑ මොනවද කරේ ඒක මොනවද කරේ අර බ්ලොක් කිරීමක් නැත්තම් එතකොට කවුද බාධා වුනේ යේසුස් වහන්සේට හා යේසුස් වහන්සේගේ සේවයට ඇත්තටම කවුද බාධා වුනේ බයිබලේ බලන්න කවුද බාධා වුනේ හා
ගෝලයෝ ගෝලයෝ බැලුවා ඇයි හේතුව බාධා වුණේ ඒගොල්ලන්ට අවබෝධයේ ප්‍රශ්නයක් තිබුණේ ඇයි යේසුස් වහන්සේ බලන්න තුන් වතාවක් මැරෙනවා කියලා කිව්වද නැද්ද කිව්වද ඔව් කියන්නේ ඔව් මැරුණා බය වෙලා ඔක්කොම බලන් ඉන්නේ ආ සමහරක් අයත් කියනවනේ මම මැරෙනවා කියලා කියන්නේ නැද්ද කියනවනේ සමහරක් අය කියනවා මම මේ විදිහට මැරෙනවා කියලා හැබැයි මේ විදිහටද මැරිලා තියෙනවා නැද්ද සමහරක් කියනවනේ මම මෙහෙම මැරෙනවා සමහරක් ඒක සාමාන්‍ය ලෝක හැබැයි යේසුස් වහන්සේ පැහැදිලිව කිව්වා තුන් වතාවක් මම කුරුසියේ මැරෙනවා කුරුසියේ මැරෙනවා හැබැයි ගෝලයන්ට ඒක අවබෝධ වුණාද නෑ ගෝලයෝ තේරුම් ගත්තද නෑ ඇයි ගෝලයන්ට ඒ ගැඹුරු ආත්මික සත්‍යතාවය තේරුම් ගන්න බැරි වුණා ඒ කියන්නේ ගෝලයෝ තුල ලොකු දුර්වලතාවයක් තිබුණා නේද ඉතින් ගෝලයන්ගේ ගොඩාක් දුර්වලතාවෙන් අපිට බයිබලේ කියන්න පුළුවන් නේද පේතෘස් වීරයෙක් පේතෘස් කවුද වීරයෙක් හැබැයි වීරකම පෙන්වුවේ කොහමද කොහමද පෙන්වුවේ ආ කන කපලා පෙන්නවා ඊට පස්සේ ඒ වීරකම නැති වුණා පුංචි ළමෙක් අවුරුදු 12ක 19ක 13ක පුංචි ගෑනු ළමෙක් ඇවිල්ලා ඇහුවා ඔයත් යේසුස් වහන්සේලා එතකොට පුංචි චූටි ගෑනු ළමයෙකුට මොන අඳුනේ අර වීරයා මොන අඳුනේ සමහරක් වීරයෝ අර කැරපොත්තට බය වෙනවා නේද මැස්සොන්ට මදුරොන්ටත් බයයි නේද ලොකු වීරයෝ කැරපොත් එක්ක ඇඟේ දැම්මහම බය වෙනවා ඉතින් අපිට පේනම ගෝලයන්ගේ ජීවිතේ අපේ ජීවිතේ වගේ තමයි ගෝලයන්ගේ ජීවිතේ නේද කොච්චර යේසුස් වහන්සේ ළඟ ඉඳලා කැලා හාස්කම් කරලා ඔක්කොම කරත් ඒගොල්ලන්ට යේසුස් වහන්සේ උගන්නපු දේ මොනවද අල්ලා ගන්න බැරි වුණා. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ගැඹුරු සත්‍යතාවය අපි දෙවියන් වහන්සේගේ වචනය තුළ අපි ගැඹුරට යනකොට දෙවියන් වහන්සේගේ වචනේ ගැඹුරු සත්‍යතාවයට අපි යන්න අවශ්‍යයි. ගැඹුරු. දැන් මෙතන අපි දකින්නේ පිටස්තරව ආවා ගෝලියෝ තරවටු කරා. හරි. දැන් මේ සිදුවීමෙන් යේසුස් වහන්සේ කියනවා බාධා කරන්න එපා. ළමයින්ට මට එන්න ඉඩ අරින්ද. දැන් ඒ ඒ ඒ සිදුවීම උනේක හොඳද නැද්ද? ආ? නියං හිතන්න. හොඳද නැද්ද? ආ? දැන් සාමාන්‍යයෙන් කතා කරොත් මම කැමති නෑ මේ 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 ප්‍රසිද්ධිය මේ කතා කරන්න. අපේ රටේ මේ වගේ කරදරයක් උනේක හොඳද නැද්ද? අපේ රටේ ගොඩාක් පහුගිය කාලේ ලොකු කරදර තිබුණා නේ මිනිසුන්ට. මොනවද කරදර කියන්නේ? විපත්ති, අමාරුකම්, ආහාර ප්‍රශ්න, ඉන්ධන ප්‍රශ්න. ජන ජීවිතය අවුල් වෙනවා මේ වගේ දේවල් එක්ක අපි තාමත්ම වැටුණ ස්වභාවයකට අපි වැටුණා හරිද දැන් ඒක අපි ඔක්කොම හොඳ නෑ හොඳ නෑ හොඳ නෑ එහෙම ඇත්ත ඒක ඇත්ත හොඳ නෑ තමයි නමුත් ඇත්තටම ගැඹුරෙන් අපි බලනකොට එහෙම උනේක හොඳද නැද්ද අපේ රටට කතා කරන්නත් කට්ටිය බයෙන් ඉන්නේ හොඳ නැත්තම් ඉතින් ඒ විදිහටම ඉන්න ඕගොල්ලෝ ආපහු වර්ණ විදිහට හොඳයි හොඳ එහෙම උන නිසා තමයි අද යම් මොනවාද ආ මොකද්ද ගොඩක් අය එක එක කතා කියනවා මං ඒව හොඳ නෑ මේ ෆෙසිඩි කියන අර බලාපොරොත්තු වුණට වඩා සමහර දේවල් හිතට මොකද්ද දැනෙන්නේ සතුටක් දැනෙන දේවල් අපිට ඇහෙනවා ආමෙන් මොකක්ද දැනෙන්නේ හිතට ප්‍රීතියක් කන බොන එක පවා එක ගැනත් ප්‍රීතියක් දැනෙනවා හා හොඳයිනේ හොඳ හොඳ පණිවිඩයක් හොඳ පණිවිඩයක් දැන් මෙතන බලන්න අපේ ජීවිතේ දේවල් අපි ගැඹුරෙන් අවබෝධ කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ යන්නේ අපි අසාර්ථක පරාජිත මිනිස්සු වෙනවා දැන් මෙතන මේ ගෝලයෝගේ කතාවේදී ගෝලයෝ මොනවද කරේ එන්න දුන්නේ නැහැ දරුවන්ට බාධා කරා නමුත් යේසුස් වහන්සේ මොනවද කිව්වේ එහෙම එපා දරුවන්ට එන්න දෙන්න කිව්වා දැන් ඒ සිදුවීම හරහා හොඳට බලන්න බයිබලේ යේසුස් වහන්සේ පාඩමක් උගන්වනවා කාටද උගන්වන්නේ පාඩම දරුවන්ට නෑ දරුවන්ට යේසුස් වහන්සේ පාඩම් ඉගැන්වුවේ නෑ දරුවන්ට එක දෙයක් කරා මොකද කරේ දරුවෝ මෙතන කියනවා මේක තියෙනවා මතේ සුභාරංචිය තියෙනවා ලුක් මේ පොත්වල යේසුස් වහන්සේ දරුවා මොනවද වඩා ගත්තා සුභාරංචිය පොත්තුනකම සඳහන් කළද දරුවා වඩාගෙන යේසුස් වහන්සේ දරුවන්ට ආශිර්වාද දැන් යේසුස් වහන්සේ දරුවන්ට ආශිර්වාද කරා වඩා ගත්තා ඒක යේසුස් වහන්සේ කොටස කරා දැන් ඔන්න ඒ කොටස හැබැයි ගෝලයන්ට උන්වහන්සේ මොකද කරේ අන්න ඒක තමයි ඔබ ගැඹුරු ලෙස අවබෝධ කරගන්න අවශ්‍ය මෙන්න පදේ සැබවක් සැබවක් නුඹලාට කියමි 17 වෙනි පදේ බයිබලේ හැම තැනම සැබවක් 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 නුඹලාට කියමි කියලා නැහැ හැම තැනම මෙන්න මේ සැබවක් සැබවක් නුඹලාට කියමි කියන එක හරි වැදගත් ඒ කියන්නේ හරියට අර රතු පෑනින් මොනවද දානවා වගේ තමයි තෝ වැදගත් සැබවක් සැබවක් නුඹලාට කියමි යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍ය දරුවෙකු මෙන් පිළි නොගන්නේද ඔහු කිසිසේත් එහි ඇතුළු නොවන්නේ කිසිසේක. දැන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියන්නේ මොකද්ද? අපි තුල තියෙනවා. දේව රාජ්‍ය සදාකාල ජීවනයේ ස්වර්ගය.
දැන් අපි ඇතුල් වෙන්න බලන් ඉන්නවා යම් තැනකට නේද අපි ඇතුල් වෙන්න යම් කොහෙද ඇතුල් වෙන්න බලන් ඉන්නේ ආ මරණින් පසුව අපි ඇතුල් වෙන්න ඕන මරණයට පෙර ඇතුල් වෙන්න බෑනේ නේද අපිට මේ පොළවේ ආයුෂ දීලා තියෙනවා ජීවත් වෙන්න කාලයක් කෙනාගේ ආයුෂ වෙනස් වෙන්න පුළුවන් නමුත් ඒ දේව රාජ්‍යයට ඇතුල් වෙන්න නම් දේව රාජ්‍යයට ජීවණයට මේ දේව රාජ්‍යයේ සංකල්පයට ඇතුල් වෙන්න නම් මොනවද වෙන්න ඕන දේව රාජ්‍යය දැන් මේ මෙහෙම තියෙනවා ස්වර්ග රාජ්‍ය අපි මරණයට පස්සේ යන්නේ යේසු වහන්සේ අහුවන්නේ කොහෙද මේ දේව රාජ්‍ය නුඹලා තුල අපි තුල තියෙන්නේ ලුණු කොහෙද තියෙන්නේ පොල් කට්ටේද ආ මුට්ටියේද නැහැ ඒ කන ලුණු ඒ මොන ලුණුද අපි කන ලුණු හැබැයි යේසුස් වහන්සේ කියපු ලුණු තියෙන්නේ පොල් කට්ටේ නෙවෙයි මුට්ටියේ නෙවෙයි කොයි තියෙන්න අපි තුල ඒක දැම්මොත් පොල් කට්ටර මොකද වෙන්නේ යන්නේ එතකොට යේසුස් වහන්සේ කිව්වා ආලෝකේ ආලෝකේ කොයි තියෙන්නේ නිවසේද දිවසේ තියෙන්නේ මෙතනක් තියෙන ආලෝකේ නමුත් යේසුස් වහන්සේ කියපු ආලෝකේ ඒ ආලෝකේ වෙන්නේ නෙවෙයිනේ නේද ඒ සෝන්ස් කිව්වේ මොනවාද? නුඹලා ලෝකේ ආලෝකේ. ඒතර අපි දැන් බල්බ් එකකින් දෙන එළිය වගේ අපිට ඒ වගේ ආලෝකයක් දෙන්න බෑ. අපි නුඹ අඳුරට ආලෝකයක් වෙන්න අවශ්‍යයි. ආමෙන්. අන්ධයන්ට මොනවාද? මග පෙන්වන්නේ. අඳු කියන්නේ එතන හිතන්න එපා අන්ධයෝ කියලා කියපුවාම මේ ස්පේන් නැති මිනිස්සු ගැන නෙවෙයි කතා කරන්නේ. ඒ කියන්නේ නොමග යන මිනිස්සු ඉන්නවනේ. නොමග යනවා නේද මිනිස්සු? සුමග නෙවෙයි යන නොමගනේ. වැරදි පාරේ යනවා. ඉතින් අපි දැන් හරි පාරේ යන අය නේද අපි ඒ සෝන්සේ පස්සේ යනවා. ඒතර අපිට පුළුවන් වෙන්න ඕන වැරදි පාරේ යන සමාජයේ ජනතාව මොනවාද? ඒතර අන්ධයන්ට අපි මඟ පෙන්වන්නේ. අඳුරට ආලෝකයක්. ඒතර අපි තුල තියෙන. ඒතර දේව රාජ්‍ය කියන එක කොයිද තියෙන්නේ? අපි තුල තියෙන්නේ. හලෙලූයා. දේව දරුව තුල තමයි දේව රාජ්‍ය තියෙන්නේ. හලෙලූයා. අපි තුල දේව රාජ්‍යයේ වර්ධනය කරගන්නවද? අපි තුල දේව රාජ්‍යයේ ඔහේ යන්න ඉඩ දෙනවද කියන එක අපේ අතේ තමයි තියෙන්නේ. අපි කැප වුණොත් තමයි මේ දේවරාජ්‍යයේ බලවත් වෙන්නේ. ඉතින් මේකට ප්‍රධානම සුදුසුකමක් ගැන කතා කරනවා. මෙතන අධ්‍යාපනය ගැන කතා කරනවද? අපිට අධ්‍යාපන සුදුසුකම අවශ්‍යයි. මොනවටද? අපි රැකියාවක් ලබා ගන්න. ඔබ පිටරටකට යනවා නම් ඔබට ඕන විදිහට රට යන්න බෑ. පුළුවන්ද? ඔබට ගුවන් බලපත්‍රයක් තිබුණා කියලා ඔබට ඕන විදිහට රට යන්න බෑ. සමහරක් රටවල යන්නට සුදුසුකම් බලාපොරොත්තු වෙනවා. හරිද මම කියන එක? අපිට ගුවන් බලපත්‍රයක් ගත්ත පළියට අපිට ඕන වෙලාවක ඕන රටකට යන්න බෑ. ඒක වීසා දෙනකොට අපිට යන්න. ඉතින් අපි දේව රාජ්‍යයට ඇතුල් වෙන්න මුකුත් ඕනේ නැහැ සුසුකම්. එක දෙයක් මොකද්ද? ගැලවීම ලබන්න ඕනේ ඒක ඇත්ත. මොනව ලබන්නත් දරුවෙක් වගේ වෙනස් වෙන්න ඕනේ. හලෙලූයා බලන්න. සැබෑවක් නුඹලාට කියවි යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දරුවෙකුමන් එක දෙයක් පිළිගන්න ඕනේ. අපි යේසු වහන්සේ දැකලා තියෙනවද කවුරු හරි යේසු වහන්සේ දැකපු කෙනෙක් අත උස්සන්න බලන්න. දෙවියන් වහන්සේ දැකපු කෙනෙක් ඉන්නවද? මන් දැකලා නැහැ. හැබැයි මම හදවතින් දකිනවා ආත්මිකව දකිනවා. රූපෙන් අපිට උන්වහන්සේ දකින්න බෑ. උන්වහන්සේගේ ස්පර්ශය, උන්වහන්සේගේ ජීවනය, උන්වහන්සේත් එක්ක ගමන් කරන එක හදවතින් අපි දකිනවා, අත් දකිනවා. අපිට පැහැදිලිද? ඉතින් ඒ දකින්නේ ඇයි? අපි විශ්වාස කරන නිසා, අදහන නිසා, පිළිගන්න නිසා. ඉතින් මේක ඉතා වැදගත් දෙයක්. ඒ කියන්නේ අපි පිළිගන්න අවශ්‍යයි. දැන් ලෝකේ මිනිස්සෙක් එනවා, වැරදි කරන මිනිස්සෙක්. අපි යාට කතා කරනවා පාපය. ඉතින් එයාට අවශ්‍යයි මොනවාද? සුවය, නිදහස, සමාදානය. එහෙමනම් මේ පුද්ගලයා මොනවද කරන්න ඕන? පඳුරක් දෙන්න ඕනද යේසුස් වහන්සේට? බාරයක් වෙන්න ඕන. නැත්නම් ලොකු ඉටපන්දමක් පත්තු කරන්න ඕන. නැත්නම් රත්තරන් දෙන්න ඕන. නෑ. උන්වහන්සේ කිසි දෙයක් ඉල්ලන්නේ නෑ. උන්වහන්සේ මොනවද? පිළිගන්නවද? මොකද බලන්නේ? ඔබ මාව විශ්වාස කරනවද? මම ගැලුම්කාරයා. මම ඔබට ජීවනය දෙනවා. මම ඔබව සුව කරනවා. ඔබ මරණයෙන් මතුත් මම ඔබව සමග සිටිනවා. මාව විශ්වාස කරනවද? මාව පිළිගන්නවද? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ ගමනේ වැදගත් වෙන්නේ අපේ මේ ගමන යන්නේ විශ්වාසය මත. ආමෙන්. කන්ෆිඩෙන්ෂන්. ඒ කියන්නේ අපේ ගමන ක්‍රිස්තුස් වහන්සේ සමගද යන්නේ විශ්වාසයේ. මේ විශ්වාසයත් එක්ක අපිට ඇදහිල්ලක් එනවා. අපි ඇදහිල්ල නිසා තමයි අපිට සමහර දේවල් කරන්න බැරි දේවල් අපිට කරන්න පුළුවන් හැකියාව දෙවන්නසේ දීලා තියෙන්නේ. ඉතින් මෙතන අපි ඉගෙන ගන්න ඕන මේ දරුවන්ගේ පාඩමෙන් දේව රාජ්‍ය අපි පිළිගත්තොත් අපිට ඇතුල් වෙන්න පුළුවන්. අපි දේව රාජ්‍ය අපි ප්‍රතික්ෂේප කරොත් අපිට ඇතුල් වෙන්න පුළුවන්ද? බෑ. ගීතාවලී 14 වෙනි ගීතිකාවේ පෙරලන්න අවශ්‍ය නැහැ. පළවෙනි පදේ කියනවා අඥානයා මොනවද කියන්නේ? දෙවි කෙනෙක් නැතයි සිතින් කීය. ඒ කියන්නේ ඥානෙ නැති මිනිසයා කියනවා මේ ලෝකේ දෙවියන්
නැහැ. ඒක තමයි මේ ලෝකේ දෙවියන් නැහැ කියලා කියනවා නම් මම නෙමෙයි කියන්නේ බයිබලයේ කියනවා අඥානයා දෙවි කෙනෙක් නැහැ. ඇයි ඒ? සෝබා ධර්මයේ දිහා බලන්න. ගස්වැල් දිහා බලන්න. සතා සිව්ව පාවා දිහා බලන්න. මේස් දේවල් ඉබේම ක්‍රියා කරන. සූර්යයා දිහා බලන්න, චන්ද්‍රයා දිහා බලන්න, මේ ලෝකයේ දිහා බලන්න. නමුත් මේකේ නිමැවුම් කරුවෙක් නැත්තම් මේක හදපු කෙනෙක් ඉන්නව අනිවාර්යෙන්. කවුරු හරි ඉන්නවා. හැබැයි රහස ඔබයි මමයි. ඒ නිමැවුම් කරු ගැලවුම් කරු අපි හඳුනාගත්තා. හලෙලූයා. ඒ හඳුනා. හැබැයි ඒක දන්නේ නැති අය හිතන්නේ මොනවද? අපිම තමයි මේ ලෝකේ ඉන්නේ. අපායක් නැහැ, ස්වර්ගයක් නැහැ, දෙවි කෙනෙක් නැහැ, මුකුත් නැහැ. මේක තමයි අපේ ජීවිතය. එතනින් එහාට. ඉතින් මේ වගේ විවිධ විශ්වාසයන් තුල මිනිස්යනි. නමුත් දෙවියන් වහන්සේ අපේ ජීවිතේ තුල දේව රාජ්‍ය දීලා තියෙනවා. අපි මේ දේව රාජ්‍යය පිළිගන්නකොට දේව රාජ්‍යයට අපි ඇතුල් වෙන්න යනවා. මේ දරුවන් තුලින් උන්වහන්සේ කතා කරා. මම දෙමව්පියන් ගැන කතා කරන්න කැමති ඊළඟ කොටසේ. නමුත් ඊට කලින් මේ ගැන කතා කරද්දී ඔබ දන්නව රජ කෙනෙක් හිටියා. ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් අවුරුදු 40ක් රජ කරපු එයාගේ නම දාවිත්. අහලා තියෙනවනේ දාවිත්. දේවනාසේ ඌව පුංචි කාලේ ඉඳලා තෝරාගත්තා. දේවනාසේ ආලේප කරා. දේවනාසේගේ අභිමුඛයේ බලවත් විදිහට තිබුණා. දැන් ඔහුගේ ශ්‍රේෂ්ඨ කියා ඔහු ජයග්‍රහණේ ලැබලා තියෙනවා, පරාජය ලැබලා තියෙනවා, විවිධ අත්දැකීම් තුලින් තිබෙනවා. දැන් රජ කෙනෙකුට ලොකු බලයක් තියෙනවනේ. නමුත් දෙවියන් වහන්සේගේ වචනය ඔහු ගීතිකාවක් ලිව්වා. මේ ගීතිකාව මම අද උදෑසන අපේ බයිබල් පාඩමේ ඒක පොඩ්ඩක් විග්‍රහ කරා. ඒක පොඩ්ඩක් ඉගෙන ගත්තා කොටසින් කොටස මේ ගීතේ. මම කැමති මේ ගීතේ පද තුනයි තියෙන්නේ. පද තුනක ගීතයක්. ඔබ පෙරලා ගන්න මා සමග අපි කියවමු ගීතාවලිය 131 1 සිට 3 දක්වා. ගීතාවලිය 131 1 සිට 3 දක්වා. ස්වාමීනි, මගේ සිත උඩඟු නොවේ. මගේ ඇස්ද උදාර නොවේ. මහත් කාරණාවලත් මාගේ පමණට වැඩි වූ මහත් ක්‍රියාවලවත් මැදි නොවෙමි. සැබවින් මාගේ ආත්මය සනසා නිශ්චල කර ගතිමි. කිරිවැලු ලදරුවෙක් මව් වෙත යම්සේද මාගේ ආත්මය මා වෙත කිරිවැලු ලදරුවෙකු මෙන් වේ. එම්බා ඊශ්‍රායෙල් මෙතෙන් පටන් සදාකල්ම ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තු වෙව. දැන් මේ කොටස මම මුලින් ඉඳලා අන්තිමයට යන එක නෙමෙයි, අන්තිමේ ඉඳලා මුලට යන්නම්. අපේ භාෂාවක් තිබෙනවා, මේ ඔබ අහලා තියෙනවා ග්‍රීක් කියලා භාෂාවක් අහලා තියෙනවනේ. ග්‍රීක් දාර්ශනිකයෝ ගැන අහලා තියෙනවනේ. ඒ වගේම හෙබ්‍රෙව් භාෂාවක් කියලා තියෙනවා, ඊට වඩා පරණ භාෂාවක් හෙබ්‍රෙව්. අහලා තියෙනවද හෙබ්‍රෙව්? ආ, ග්‍රීක් වලට වඩා පරණ භාෂාවක්. හැබැයි හෙබ්‍රෙව් පටන් ගන්න අපි ලියන්නේ කොහොමද? අපි සාමාන්‍ය ලියන්නේ මේ පැත්තේ ඉඳලා මේ පැත්තටනේ නේද? හෙබ්‍රෙව් කොහොමද ලියන්නේ? මේ පැත්තේ ඉඳලා මේ පැත්තට. අපි 1 2 3 4 5 6 7 8 9 10 කියලානේ සාමාන්‍ය යන්නේ. පොතුත් එහෙමනේ. පළවෙනි පරිච්ඡේදය, දෙවෙනි පරිච්ඡේදය. හැබැයි හෙබ්‍රෙව් වල මෙහෙම ඉඳලා මොනවද? නේද? අපි ඒ වගේ පොතුත් ලියනවානේ. සමහර පොතේ මේ පැත්තේ ලියනවා, සමහර පැත්තේ මෙහෙම පටන් ගන්න. නේද? දැන් මම පොඩ්ඩක් මේක ටිකක් අර හෙබ්‍රෙව් වගේ ටිකක් අර කොහමද? 1 2 3 යන්නේ නැතුව අපි 9ෙන් පටන් ගමු. නැත්නම් 8ෙන් පටන් ගමු. මොනවද කියන්නේ? අන්තිමට කියන්නේ බලාපොරොත්තු වෙන. හොප්. මොකද්ද? බලාපොරොත්තු. මොකද්ද කියන්නේ බලාපොරොත්තු? මෙතෙන් පටන් සදාකල්ම ස්වාමීන් කෙරේ බලාපොරොත්තු වෙන්නේ. ආමෙන්. කවුරු කෙරේද බලාපොරොත්තු වෙන්නේ? ආ, රැකියාව කරන, ආයතනය කරන, මට කරන කෙනා මට උදව් කරයි, සපයයි. නේ? ඒතෝ යා පුද්ගලෙක්. නේද? බයිබලේ කියනවා නහස්යෙන් හුස්ම ගන්න කිසි කෙනෙක් කෙරේ විශ්වාස කරන්න එපා, ස්වාමීන් කෙරේ අදහන්න. කියනවද ගීතාවලිය? කියලා තියෙනවද නැද්ද? බලන්න ඔබ. නහසෙන් හුස්ම ගන්න කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා, විශ්වාස කරනවට වඩා ස්වාමින් කෙරෙහි අදහන්න. එතකොට අපේ විශ්වාසය මනුෂ්‍යයා කෙරේට වඩා, මොකද මනුෂ්‍යයා කියන්නේ නිර්මාණයක්, නිමවුමක්. අංග සම්පූර්ණද මනුෂ්‍යයා? අංග සම්පූර්ණද? අංග සම්පූර්ණද? අංග සම්පූර්ණ අපිට මෙහෙම වෙන්න බෑ. ඇයි ඒ? ඇයි ඒ වෙන්න බැරි? ආදම් වැටෙන්නත් බෑ. මොනවද? ඒව වැටෙන්නත් බෑ. නේද? සම්පූර්ණ අංග සම්පූර්ණයි. අම දෙවියන් වහන්සේ නිදහස් කැමැත්තක් දීලා තිනවා. තමන්ට ඕන දේ තමන්ට කරන්න දෙවියන් වහන්සේ අපිට නිදහස් කැමැත්තක් දීලා තිනවා. දෙවියන් වහන්සේ කවදාවත් එක දෙයකටවත් අපේ ජීවිතය අත තියන්නේ නැහැ. කොච්චර දෙවියන් වහන්සේ බලවත් වුණා, ਸਰව බලධාරී කියනවා, ਸਰව ඥානධාරී කියනවා, ਸਰව වාසී කියනවනේ, කන් කුටස් ਸਰව බලධාරී, ਸਰව ඥානධාරී, ਸਰව වාසී මොනව කතා කරා දෙවියන් වහන්සේ කවදාවත් අත තියන්නේ නැති එක දෙයක් තියෙනවා අපේ ජීවිතේ. කවුද දන්නේ? මොකද්ද? කවදාවත් අත තියන්නේ නැහැ. ඔබේ ජීවිතේ විතරක් නේ, මගේ ජීවිතේ විතරක් කවදාවත් දෙවියන් වහන්සේ අත තියන්නේ ඔච්චර දෙවියන් වහන්සේ නෝ. කවුද? මොකද ඒක කියන්නේ? නෑ, වැරදි. කවුද හරියට උත්තර දෙන්න පුළුවන්? දන්නවද මොකද්ද? කවුද දන්නේ? නෑ, හරියට හරි. නිදහස් කැමැත්ත. හරිනේ? මොකද කියන්නේ? ෆ්‍රී විල්.
මේක වරද්දලා දාගෙන ස්පෙයර් බිල් කියලා දාගන්න එපා. ස්පෙයර් බිල් එක වෙනයි වාහනේ. ෆ්‍රී. ඒ කියන්නේ අපේ. ඒතොර දැන් ආදම් සහ ඒව මොනවද? ට ඉඩ දුන්නා දෙවියන් වහන්සේ මොනවද? ආ පව් කරන්න එපා. අන්න සර්පයා එනවා. ඌ බොරු කාර්ය අයියෝ කණ්ඩ එපා ගෙඩිය කණ්ඩ එපා කියලා දෙවියන් වහන්සේගේ අතක් ඇවිල්ලා එක පාරම කාන්තාවගේ බෙල්ල අල්ලලා ගෙඩිය කණ්ඩ බැරි විදිහට බෙල්ල මිරිකුවා නම් මොකද වෙන්නේ? මිරිකු විදිහට බෑරය පව් මේ මෙයා මැරෙයි. කවුද? ඒව මැරෙයි. දෙවියන් වහන්සේ මොනවද කරේ? මොනවද කරේ? පාඩුවේ හිටියා. හැබැයි කලින් දෙවියන් වහන්සේ කියලා දීලා තිබුණා මොකද කියලා දීලා දුදුන්නේ? හොඳ මේකයි නරක මේකයි කියලා. ඉතින් ඒ වගේ ඔබේ ජීවිතයේ ඇත්තටම දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි. ඔබ ගැන සලකනවා. ඉතින් අපිට එක බලාපොරොත්තුවයි තියෙන්නේ. මොන බලාපොරොත්තුවද? ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේ විතරයි. හලෙලූයා. ඒක තමයි අවසානයේ මෙතන අවසන් කරන්නේ. ඊට අර දරුවෝ ගැන කතා කරනවා. දැන් බලන්න. දැන් අවසානයේ ඉඳලා මම පටන් ගන්නවා කිව්වනේ. බලාපොරොත්තුව දෙවියන් වහන්සේ. වෙන බලාපොරොත්තුවක් නැහැ. පුද්ගලෙක් මත නෙවෙයි යන්නේ. දේවල් මත නෙවෙයි යන්නේ. හලෙලූයා. සිදුවීම් මත නෙවෙයි අපි ඔගෙන යන්නේ. හුලඟත් එක්ක නෙවෙයි යන්නේ. හැබැයි රුවල් නැව යන්නේ හුලඟ මතනේ. රුවල් නැව කොහමද යන්නේ? දැකලා තියෙනවා රුවල් නැව. හුලං එන පැත්තට මොනවද? හුලං එක්ක යනවා. කිසි මහන්සියක් නැහැ. නමුත් අපේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මරණ වහන්සේට අපි ඉඩ දුන්නාම එයා උන්වහන්සේ ඔබ වරන් යනවා. අමාරු මාර්ගයන් තුලින්, පීඩා මාර්ගයන් තුලින්, අභියෝග තුලින් ඔබේ ජීවිතය ගෙනියන්න දෙවියන් වහන්සේ තුල පුද්ගලිකව ඔබ ශක්තිමත් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ තුල දෙවියන් වහන්සේ තුල ඔබ ශක්තිමත් වුණොත් දෙවියන් වහන්සේ ඔබව ගෙන යන්නේ. කාටවත් වළක්වන්න බෑ. දෙවියන් වහන්සේ ඔබව උසස් කරනවා. ආශිර්වාද කරනවා. ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේ කියලා ඔබ බලාපොරොත්තු තබා ගන්න. ඊළඟට කියනවා අපි යට ඉඳලා උඩට යන්නේ. කිරි ගැන කතා කරනවා. මොන කිරිද? ආ? මොන කිරිද? හොඳම කිරි මොන කිරිද? දැන් ගොඩක් අය කිරි පිටි කුණන්න තියෙනවා, එළ කිරි තියෙනවා, අර කිරි තියෙනවා. කෝගෙන මේක හොඳයි, මේක හොඳයි, මේක හොඳයි කියනවා නේද? කියනවා නේ. සමහරක් අය කියනවා මේ කිරි බොන්නේ නැහැ, මේක හොඳයි. හැබැයි මේ කිරි වලින් හොඳම කිරි මොන කිරිද? මවගෙන් එන කිරි. සත්වයෙක් ගත්තත් ඒ සත්වයාටත් ඒ සත්වයාගේ ජීවේ පැවැත්මට වැඩිපුර බලපාන්නේ මොන කිරිද? කෘතිමව අපි නිෂ්පාදනය කරපු කිරි පොවල් හරියයිද සත්වයෙකුට? නෑ. ඕනම සත්වයෙකුට ඒ බිහි කරපු මවගේ කිරි වලින් තමයි සම්පූර්ණයෙන්ම එයාගේ අනාගතයේ ජීවන එන්නේ. ඒක තමයි අද වෛද්‍යවරු කියන්නේ හොඳම කිරි මොනවද? මවගේ කිරි. මවගේ කුස තුල අර කියනවනේ මවෙක් දරුවෙක් හදන්නේ කොහමද? අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා ලේ මොන බවටපත් වෙනවද කියනවද? කියනවනේ මොනවද? කියනවනේ අහලා තියෙනවනේ. ඒ කියන්නේ අම්මගේ ලේ මොනවද වෙනවා කියන්නේ? ඒ තරම් ඒ මවගේ රුධිරේ කිරි බවටපත් වෙලා තමයි ඒ ජීවේ ඉන්නේ. එතන ඒ තරම් බලවත්. ඒ කිරි ගැන කතා කරන පොඩක් හිතන්න. ඒතර අපි අම්මා කෙනෙක් ළඟ ඉන්න පුංචි දරුවෙක් වින් කරන එක ලේසි නැහැ කිරි බොන දරුවෙක්. පුළුවන්ද? අනිත් ඕනම දරුවෙක් ඈඩ් කරන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන්. ඒක ඕනම් කරලා බලන්න. ලේසි. එන්න මගිත් එක්ක යන්න. එන්න චොක්ලට් එකක් දෙන්න කිව්වොත් ළමයිකට මොනවද කරන්නේ? එන්න යන්න එන්න යන්න කිව්වොත් ටගල් එනවා. නමුත් අර කිරිබොන දරුවාට තාම පොඩි. ඇයි ඒ? එයාට නිතරම මොනවද ඕනේ? ඒතර මේ මම සමග විශාල මොකද තියෙන්නේ? ඒකෙන් චූටි ඔබ අම්මලා ගොඩක් මෙතන ඉන්න නිසා මම කියන්නේ ඔයගොල්ලෝ තේරෙනවා මේ දරුවා නිතරම ඉල්ලන්නේ මොනවද? මස් දෙන්නත් බෑ. ආ කෝපි දෙන්නත් බෑ, චොක්ලට් දෙන්නත් බෑ, ආ බඩගිනි කියලා වතුර පවන පවන යන්නත් බෑ, ආ බඩගිනි කියලා සූප් වල කිරි ටිකක් දාලා බොන්න කියලා මෙහෙම මිරික. ඒක හරියන්නේ නැහැ. හැබැයි එක්ක දෙයකින් තමයි මේ අඬන දරුවව නවත්තන්න පුළුවන්. මොනවද? ඒ කාලේ මව් කිරිම තමයි ඕන. වෙන කිරි දුන්නට වැඩක් නැහැ. දැන් බලන්න මෙතන අම්මා කෙනෙක් ගැන කතා කරනවා නේද? කිරි ගැන කතා කරනවා නේද? ඇයි දෙවියන් වහන්සේ මේව කතා කරන්නේ? අපේ ජීවිතේ බයිබලයේ තියෙන හැම පදයක්ම හැම දෙයක්ම අපිට අදාළයි. අපි එක ගන්න අවශ්‍ය අපේ ජීවිතේට. දැන් මෙතන දාවිත් කියනවා කිරිවැරි දරුවෙක් මව් වෙතට යම්සේද? ඒ කියන්නේ ඒ කිරි දරුවා අම්මට කොච්චර බැඳීමක් තියෙනවද? මගේ ආත්මය මම දරුවෙක් වෙන්න කැමති ඔයා අම්මා. දැන් බලන්න උපමාව වෙනස් කරනවා. එතකොට මේ දරුවා කවුද? මේ රජ්ජුරුවෝ. රජ්ජුරුවන්ට මොනවද තියෙන්නේ? බලේ තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ඉදිරියේ කොහොමද යන්නේ? මම ඔබ මව මම තාම මොනවද බොන්නේ? කිරි. ඒ කියන්නේ ඩිපෙන්ඩ් නිතරම මොනවද වෙන්නේ? යැපෙනවා. ආමෙන්. යැපෙනවා. ඒතර අපේ ජීවිතේ නිතරම අපේ යැපීම කවුද? දෙවියන් වහන්සේ. අපේ සැපීම කවුද? දෙවියන් වහන්සේ. ඔබට දෙවියන් වහන්සේ තමයි සෑම දේවල් දෙන්න යන්නේ. මිනිස්යාගේ අත බලන්න එපා. අර කියනවනේ මිනිස්යාගේ මූණ බලන්නත් එපා. ආමෙන්.
දෙවියන් වහන්සේගේ අත නෙවෙයි බලන්න ඕන. දෙවියන් වහන්සේගේ මූණ බලන්න. හැලෙලූයා. දෙවියන් වහන්සේගේ අතින් මොනවද දෙන්නේ? නෑ. දෙවියන් වහන්සේගේ මූණ බලන්න. ඔබගේ මූණ දැකීමෙන් මට ආලෝකය එනවා. හැලෙලූයා. කාගේ මූණද බලන්න ඕන? දෙවියන් වහන්සේගේ මූණ. උදයක් උදයක් පාසා ඔබ දෙවියන් වහන්සේගේ මූණ බලනකොට දෙවියන් වහන්සේ ඔබවට බලාපොරොත්තුවක් දෙනවා. හැලෙලූයා. ඒ බලාපොරොත්තුව තමයි අපේ ජීවිතය ඉස්සරහට යන්නේ. සිනමන්ත සහෝදරය සහෝදරිය. ඒ නිසා යා කියනවා පළවෙනි පදේ මම මේ ඊළඟ කොටසට යන්න නිසා මම ඉක්මනට ඉවර කරන්න. ස්වාමිනී මගේ සිත උඩඟු වෙන්නේ නැහැ. මගේ ඇස් උදාර වෙන්නේ නැහැ. මහත් කාරණාවලට පමණට වඩා වැඩි දේවල් වලට මම මැදිහත් වෙන්නෙත් නැහැ ස්වාමිනී. ඇයි ඒ? එහෙම වුණොත් මට දරුවෙක් වෙන්න බෑ ස්වාමිනී. මට ඒ මව් කිරි ලැබෙන්නේ නැහැ. මම අම්මගෙන් ඈත් වෙනවා. මට ඔබයි මගේ මෑණියන් ඔබ සමග මේ තියෙන ගැඹුරු සම්බන්ධතාවයේ නැති කරගන්න කැමති නෑ. ඇයි ඒ? නැති වෙන්නේ කොහමද? පළවෙනි පදේ කියනවා මගේ සිත, මගේ ඇස් බලන්න. සිත ගැන කතා කරනවා, ඇස් ගැන කතා කරනවා, තවත් දේවල් ගැන කතා කරනවා. මම මේකට සම්බන්ධ වෙන්නේ නෑ. මේකට මම සම්බන්ධ වෙන්නේ නෑ. මම ඔබත් එක්ක මගේ ගමන, මගේ ප්‍රේමණීය සහෝදරය සහෝදරිය. මෙන්න දෙමව්පියෙකු අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට ළමයෙක් වෙන්න බැරිද? නාට්‍යයකදී නම් අපි වෙනව නේද? අපි දැකලා තියෙනවනේ කිරි බෝතලයක් අටේ ගාලා මම බබෙක් වගේ රඟපාන. ඒක රඟපෑම. හැබැයි ජීවිතයේ යථාර්ථය නම් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි දරුවෝ වෙන්න අවශ්‍යයි. හැලෙලූයා. ආමෙන්. දෙවියන් වහන්සේ ඉදිරියේ කුඩා දරුවෙක් වෙන්න අපි යටහත් වෙලිකට දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරනවා. අවසානයේ අපි මේ පද ටික කියලා අවසන් කරන්න යනවා. එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා ඔබ දැන් ඔබගේ දරුවන් ගැනත් දැන් ඔබ දරුවෙක් වෙනවා දෙවියන් වහන්සේ තුල. ඒ වගේම ඔබට ඇත්තටම දරුවෝ ඉන්නවා. තමාස ලොකු දරුවෝ ඉන්නවා, පොඩි දරුවෝ ඉන්නවා, මටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මෙන්න මේක චැලෙන්ජ් එකක්. අපිට මේක ලොකු අභියෝගයක්. අම්මලා තාත්තලාට මේ උදෑසන දැන් මේක කතා කරන්නේ අම්මටයි තාත්තටයි. දැන් මගේ දරුවොත් මෙතන ඉන්නවා, මමත් පියෙක්. මේක අමාරු දෙයක්. දැන් වංශික වචනේ කියලා තියෙනවා. එපිස 6 1 සිට 4 දක්වා කියවන. දරුවෙනි, නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමීන් වහන්සේ තුල කීකරු වෙන්න මක් නිසාද එසේ කරන්නට යුතුය? නුඹට වැඩ සිද්ධ වන පිණිසද, නුඹ පොළවෙහි බොහෝ කල් ජීවත් වන පිණිසද, නුඹේ මව පියාටත් මවුටත් ගෞරව කරන්න. එය පොරොන්දුවක් ඇති පළවෙනි ආඥාවය. පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා ස්වාමීන් වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇති කරන්න. හරි. දැන් මම වැඩිපුර කතා කරන්න යන්නේ මේ අන්තිම පදේ. හරි. පළවෙනි පදේ කතා කරන්නේ මොකද? වැඩි දරුවෝ නැහැනේ මෙතන ටික දෙනා ඉන්නේ. ගොඩක් දැන් ගිහිල්ලා Sunday school එකට. හරිනේ. ටික දෙනෙක් තමයි දරුවෝ වශයෙන් ඉන්නේ. දැන් අනිත් අයගේ අපි දරුවෝ මෙතන අනිත් අයත් දරුවෝ තමයි. ඔබට මම හා පියා ඉන්නවා නම් දැන් ඔබ දරුවෙක් වෙනවා. Sunday school යන්න ඕනේ නැහැ. ඔබ දරුවෙක් තමයි. ඇයි ඒ? ඔබගේ මමට ගොඩක් වයස. ඒතර ඔබට මෙතන අදාළ වෙන්නේ මොකද්ද? ගරු කිරීමක ඔබට බලපානවා නේ. දෙමව්පියන් මොනවද කියලා තියෙන්නේ? එකින් අපි පටන් ගමු. දරුවෙනි, නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමින් වහන්සේ තුල කීකරු වෙන්න. ඒතර ඔබටත් තාත්තා කෙනෙක් අම්මයි නේ කීකරු වෙන්න. මක් නිසාද එසේ කළ යුතුයි? නුඹට වැඩ සිද්ධ වන පිණිසද, නුඹ පොහෝ පොළොව කල් ජීවත් වන පිණිසද. ඔබගේ ආර්ථිකයේ, ඔබගේ පෞල් ජීවිතයේ, ඔබගේ සියල්ල සඵලත් වෙන්නත්, දීර්ඝායුෂ ලබන්නත් මොකද කරන්න ඕන? දෙමව්පියන්ට කීකරු වෙන්න. අම්මා ඉන්නව නම් ජීවතුන් අතර. සමහරක් අගේ අම්මා නැහැ, තාත්තා නැහැ. අම්මත් නැහැ, තාත්තත් නැහැ. සමහර අගේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. දැන් දෙවන් වංශයේ වචනේ බලන්න. මම මොනවද මගේ අම්මට මං කරන්නේ? මගේ තාත්තට මම මොනවද කරන්න තියෙන්නේ? තෑග්ගක් දීලා යුතුයකම් විතරක් කරන එක විතරද? අපි ආදරය දෙනවා කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ මොනවද? නුඹට ඒ අයට කීකරු වෙන්න, යටහත් වෙන්න. ඒකෙන් වෙන්නේ මොනවද? අපිට ආයුෂ වැඩි වෙනවා විතරක් නෙවෙයි, අපට සුභ සිද්ධ වෙනවා. ගෞරව කරන්න. ඒ අයට දිය යුතු ගෞරවේ. ඊළඟට බලනවා නුඹේ පියාටත් මවුටත් ගෞරව කරන්න. ඒ පොරොන්දුවක් ඇති පළවෙනි ආඥාවේ. ඒ කියන්නේ අපි ගෞරව කරන්න ඕන පළවෙනි අන කාටද? පියා, මව. ඒක තමයි ඉස්සල්ලා. දරුවෝ දාවේ ඉස්සල්ලා අම්මලා තාත්තලා දාවේ. තමන්ට විවාහ වුණාට පස්සේනේ දරුවෝ ආවේ. ඊට කලින් තමා දරුවෙක් නේද? එතකොට තමන්ට දරුවෝ හිටියේ නෑනේ. විවාහයක් තිබුණේ නෑනේ. හැබැයි කවුද හිටියේ එතකොට? කවුද තමන්ව බලාගත්තේ? පොඩක් හිතන්න. කවුද බලාගත්තේ? අම්මයි තාත්තයි. ඒගොල්ලෝ තමයි බලාගත්තේ. ඒගොල්ලෝ දැන් අද ජීවතුන් අතර ඉන්නව නම් ඔයාටත් මට ලොකු වගකීමක් තියෙනවා. වගකීම් වැඩි. වගකීම් වැඩි. අන්තිම දක්වා, අවසානේ දක්වා අපි එක කරන්නේ නැත්තම් ඔබ මේ වචනේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ස්වාමිනේ, මගේ ජීවිතේ ඔබ වහන්සේත් එක්ක මේ ගමන හරියද කියන එක ඔබ විනිශ්චය කරලා බලන්න. ඉතින් අපේ මව නැත්තම් පියා බලාගන්න එක අපේ වගකීමක්. ඒක අපේ යුතුකමක්. ඊළඟට කියනවා මෙන්න මේ පදේ තමයි ටිකක් අමාරුව පදේ නේද?
හතරවෙනි පදේ. මේක දැන් තාත්තලාට කියන්නේ. එතකොට පාස්ට අම්මලාට කියලා නැද්ද? අපි බලමු. පියවරුනි ෆාදර්ස් තාත්තලා. නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා ස්වාමින් වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදෙන්න ඕන නැති කරන්න. හරි. දැන් මේක පොඩ්ඩක් අපි කතා කරමු. වැඩිපුරම තරහ යන්නේ අම්මලාටද තාත්තලාටද? අනේ කතා කරන්නත් කැමති නෑ. ප්‍රශ්නයක් ආපුවම බලන් ඉන්නවා. අනේ මට උදව් කරන්න. ආ මමත් ඉගෙන ගන්නවා. මේක දේශනාවක්ම විතරක් කියලා හිතන්නත් එපා. ඔයාලටත් කතා කරන්න hina වෙන්න දෙනම අවස්ථාවක්. නිකන් එක විදිහක නිකන් ගල් පිළිම වගේ හිටියොත් මටත් ප්‍රශ්නයක් මේ ඔගොල්ලෝ ගිනහෙන් හුස්ම යනවාද? ඇත්තටම මේක පිළිමයක්ද නැත්නම් ගලක්ද කියලා? මන්දර පොඩ්ඩක් හෙල්ලෙන්න. පොඩ්ඩක් ඉන්න මේ ලෝකෙට එන්න. දේව රාජ්‍යෙට එන්න. හිතලා බලන්න. දැන් ඔයාගේ තාත්තා මගේ තාත්තත් ඉන්නවා අම්මත් ඉන්නවා. හැබැයි අපේ තාත්තා හරියට තරහා යනවා. හොඳටම තරහා යනවා. දැන් සමහරක් අය කියයි පාස්ටර් දන්නේ නැහෙනේ. අපේ තාත්තා නම් බේබි වගේ හරි බබා වගේ. අපේ අම්මා යකින්නියක් වගේ. අපි ඔ කෑවා. තාත්තා තමයි බේරගත්තේ. ඔව්. කෙනෙකුට රහ කෙනෙකුට වහ. හරිනේ. එක එක්කෙනාගේ පවුල් වල අම්මත් දඩබ්බරයි. මුරණ්ඩුයි. තාත්තා හරි හොඳයි. සමහරක් කාලවලට තාත්තා හරි අම්මා. හැබැයි සමස්තයක් සමීක්ෂණයක් ඔබ කරොත් සමස්ත සමීක්ෂණයක් කරන්න. අලුත් සමීක්ෂණ කරලා බලන්න. ඔය දැන් පහුගිය කාලේ ජනාධිපතිවරණයටත් එක එකන සමීක්ෂණේ කරානේ. ඕකලොත් පටන් ගන්න. හලෝ මොකද කියන්නේ? අම්මාද තාත්තාද වැඩිම වාට ගහලා තියෙන්නේ. පටන් ගන්න. හරි හොඳයි. අපි ඉගෙන ගන්න ඕනනේ. නමුත් මම හිතනවා වැඩිපුරම පිළිතුරු ලැබෙයි තාත්තලා ටිකක් සැරයි. ඇයි? ළමයින්ට ප්‍රශ්නයක් තිබුණාම ඩිරෙක්ට් යන්නේ නැහැ තාත්තා ගාවට. යනවද? යනවනම් කියන්නේ කියන්න බනත් කැමති මේ තාත්තලා පොඩ්ඩක් හම්බෙන්න. ඉස්සල යන්නේ මොනවද? කාගාවට යන්නේ? සේප් එකේ සද්ද නැතුව ස්ලෝ එකේ රහසින් අම්මා ගාවට යන්නේ. අම්මේ. ඇයි? ඩිරෙක්ට් ගියොත් මොකද වෙන්නේ? පුපුරන්න පුළුවන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දන්නවා අම්මා. අම්මා මොනවද කරන්නේ? මරියු තුමිගේ ජොබ් එක තමයි කරන්න වෙලා තියෙන්නේ. ඇත්තනම. ඇත්තනම වෙන මොකුත් නෙමෙයි. අම්මට මොනවද වෙලා තියෙන්නේ? ලකූ මෙදිහත් කාර් සේවය බැලන්ස් කරලා දන්නවද මෙයා? කාරණයක් කියන්න තියෙනවා. කොහමද ඒක බීලා කතා කරමුද? නෑ බීලා කතා කරමු. ඒක බොනේ ඒක හොඳයි. දැන් වැඩල්ලා ඉන්න පොර සපත්තු දෙයක් ගලවලා තේ දීලා හිමි. මේකනේ මෙයා දැන් මම කතා කරන්නේ ගමේ මිනිස්සු කතා කරන එක. නගරේ මන් දන්නේ කොහොම ඔයගොල්ලෝ කතා කරනවද කියලා. දැන් එහෙම තමයි යන්නේ. ඩිරෙක්ට් යන්නේ. යන. හරි අයියේ. පිය මේ තාත්තා ටිකක් සැරයි. උතර දැන් මගේ තාත්තා ටිකක් සැර නිසා මටත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඒකම යනවා. ආරේ ගුණ රැරේ ඔක්කොම තියෙනවා. ඔයගොල්ලෝගේ ජීවිතෙත් ඔයගොල්ලෝගේ DNA පරීක්ෂණයක් කරොත් ඔයගොල්ලොන්ට බලන්න පුළුවන් සමාල්ලාට අහුවෙන්නේ නැති ඒවත් අහුවේ මේ අටේ මට තිබුණෙත් නැහැ තාත්තට තිබුණෙත් නැහැ DNA එකේ පෙන්නවා 100ට තිබුණා මොනවද පෙන්නන්නේ DNA එකේ ඔයා කියනවා ආඩ තාත් විද්‍යාවෙන් පෙන්නනවා ඊට පස්සේ වෙනවා 100ගේ එකක් තමයි දැන් මේ අයියෝ තාත්තත් හොඳයි මේ ඔයත් හොඳයි දැන් ඔයාට ඇවිල්ලානේ කොහෙන්ද ඥාන ප්‍රශ්න මේ මොනවද ඥාන ප්‍රශ්න ඒකනේ දැන් ගොඩාක් විද්‍යාව තාක්ෂණය දියුණු වුණාම සමහරක් දේවල් ඔප්පු කරලා පෙන්වන්න බැරි වුණාම අපි විද්‍යාවට යන්න ඕන. යන්න ඕනනේ. ඊට පස්සේ මොනවද කරන්නේ? ඒකේ මොනවද පරීක්ෂණේ දැන් හොයාගත්ත තමයි DNA පරීක්ෂණේ. MR, CT, MR මේ වගේ ගොඩාක් අද දේවල් තියෙනවා. මිනිස්සෙක් මැරෙන එක නවත්තන්නත් පුළුවන් දැන්. මොකද්ද? නවත්තන්න බෑ පොඩ්ඩක් එයාව කල් තියාගන්න පුළුවන්. මොකද්ද කරන්නේ? ඔයගොල්ලෝ දන්නේ නැද මේ වගේ කතා කරන්නේ. අපි ලංකාවේ මොකද්ද? ආ මැෂින් කෘතිම මැෂින් වලින් මොනවද කරන්නේ? මැරුණා හැබැයි මැරුන් නැති වෙන්න මොනවද? කොච්චර කාල අදින්න පුළුවන්ද? ඕනනම් සති ගාණක් අදි. මාස ගාණක් අදි. අවුරුදු ගාණක් මැෂින් වලින් අදින්න බෑනේ උස්ම දිදි. ඕක එළියට එනවනේ. ඇයි ඒ? දෙවන් වහන්සේගේ දේට වඩා තාක්ෂණය උඩින් යන්න බෑ. විද්‍යාව උඩින් යන්න බෑ. ඒක සීමාවක් තියෙනවා. මම ඔබගෙන් අහන්නේ අපි පිළිගන්න අවශ්‍යයි. එතකොට අපිට තියෙන ලොකුම දුර්වලකම මෙතන තාත්තලා ගොඩක් ඉන්නවා. මොකද්ද? තාත්තලා කියන්න බලන්න. හා මොකක්ද දුර්වලකම? බයිබලේ බලන්න මගේ බුණ බලන්න එපා. එතකොට තවත් හරි නැහැ. හොඳට බයිබලේ බලන්න. මොනවද කියන්නේ? නුඹලා තාත්තලාට කියනවා මොනවද කියන්නේ? හා මොනවද කියන්නේ? පියවරුනි නුඹලාගේ දරුවන් කෝප නූපදවා ස්වාමින් වහන්සේගේ මොනවද? හික්මවීමෙන්ද අවවාදෙන්ද ඇති කරන්න. මොකද්ද දැන් මේකට පාවිච්චි කරන්නේ? දේව වචනේ. කුඩා දරුවෙකුට බයිබලේ කියනවා මොකද්ද කරන්න කියලා තියෙන්නේ දරුවෙක්ව හදන්න තරවටු කරන්න ඒ වගේම පාවිච්චි කරන්නත් කියලා තියෙනවා හැබැයි ඔබ නීතිඥයෙක්ගෙන් ගිහිල්ලා ඇහුවොත් ඒක නීතියත් එක්ක මොනවද ලොකු ප්‍රශ්නයක් සමහරක් රටවල
ගෙදර ඉඳලාම කෝල් කරන්න පුළුවන්. අම්මා ගෙවුව තාත්තා ගෙවුව කියලා අම්මව තාත්තව යවන්න පුළුවන්. එහෙමනේ. එක එක රටවල් වල නීති වෙනස්. අපේ දරුවාට අද එකක් පොඩි දරුවාට දෙකක් ගැහුවා. පිට රටක දෙකක් ගැහුවොත් මොකද වෙන්නේ දරුවාට? හා ඉස්කෝලෙන් ගහන්න ඕනේ නැහැ. අම්මා තාත්තාම දෙකක් ගහපුවාම ඒ රටේ හැදිලා තියෙන ව්‍යවස්ථාව නීති අනුව මොනවද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ දරුවාට පුදුම අයිතිවාසිකමක් දීලා තියෙනවා. එකනම් ලෝකේ රටේ රට. හැබැයි දේ වචනේ අපිට කියන්නේ ඉපලෙන් ගහනවා කියන්නේ තුවාල වෙලා ලේ ඉඳ ගහන එක නෙමෙයි. ඒ වයස සීමාවක් තියෙනවා ළමයාට. දැන් ඉන්නේ ලොකු ළමයින්ට ඉපල් තියන්නම කාලයක් යනකොට මේ ඉපල් දෙකට කඩනවා මේ 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 ළමයි. මොනවද? මොනවද කරන්නේ? වේවැල්. අපි වේවැල් දෙනී යනකම් අපි බලන්නේ වේවැලක් ගේන්න ඕනේ. වේවැලක් ගේන්න ඕනේ. අර කොළඹ නුවර පාරේ වැඩිම ලංකාවේ තියෙන වේවැල්. ඕගොල්ලෝ යනකොට වේවැල්. ඉතින් අර යටි දෙන්න ඕනේ. මෙයාට දෙන්න ඕනේ. ගෙදර එල්ලලාම තියෙනවා. සමහර ගෙවල් දැකලා තියෙනවා. හැබැයි ඒක වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද? හැබැයි ළමයා ටිකක් තේරෙන වෙනකොට හංගනවා මේ වැල. හංගනවද නැද්ද? හංගලා නැද්ද? ඕගොල්ලෝගේ ළමයි හංගලා නැද්ද? හංගනවා. ඊට පස්සේ දෙකට කඩනවා. මොනවා හරි එකක් ඔන්න දානවා. දාලා සේප් එකේ ළමයා ඉන්නවා. කාලයක් තියෙනවා. අපේ ජීවිතේත් අපි දෙවියන් වහන්සේගේ වචනේ තමයි අපේ මේ වැල. හලෙලූයා. ආමෙන්. අපිට වචනේ කඩන්න බෑ. වචනේ හංගන්න බෑ. අපි මේ වැල වෙනුවට පාවිච්චි කරන්න ඕන මොකද්ද? මේකේ යේසුස් වහන්සේ අපිට කියපු දේ. හලෙලූයා. මේ වචනේ කියන්න ඕන මෙහෙම කරොත් දුවේ පුතේ මෙහෙම වෙනවා මෙහෙම කරොත් දුවේ පුතේ මෙහෙම වෙනවා ඔයාගේ නිදහස් කැමැත්තට මම අත ගහනවද දෙවියන් වහන්සේ ගහනවා වගේ ගහනවද නෑ ඒතොර ඒගොල්ලොන්ට මොනවද හික්මවන්න ඕන මොනවද වචනේ තුලින් හලෙලූයා ඒ වගේම අපි පියවරු වශයෙන් තාත්තලා වශයෙන් තවත් අපි මොනවද වෙන්න ඕන ටිකක් අර gedara power පෙන්නන එක gedara පානේ gedara මොකද්ද පෙන්නන්නේ දැන් බල්ලෙක් ගත්තොත් බල්ලෙකුට තියෙන ලොකුම ආධිපත්‍ය කොතනද? නිකන් සාමාන්‍ය සුනකෙක් ගත්තොත් ගෞරව කර කතා කරමු බල්ලා කියපම හොඳ නැහැ නේ. යාට සුනකයා කියමු. දැන් බල්ලා මට ප්‍රශ්නයක් කරා නේ. බල්ලාට සුනකයා කියමු. සුනකයා කියන්නේ ටිකක් ගෞරවණීය. සුනකෙක්ගේ බලේ කොහෙද තියෙන්නේ? එයා ගිහලා අල්ලපු ගෙදර මිනිස්සු අපනෝ නෑ. එයාගේ ගෙදර දැන් අපේ ගෙදර ඉන්නවනේ. ඉතින් එයා පුළුවන් තරම් කලස් වෙන්නනේ කොහෙද? පොඩ්ඩක් ඇරියා නම් දවසක් ඇරියා. අනිත් අයගෙන් මොනවද හපාගෙන ගිහිල්ලා මෙයා දවසක් ආවිත් නෑ ගෙදර. එච්චර වීරයා මිනිසුත් බය වෙනවා එච්චර සවුන්ඩ් එක තියෙනවා. ඔයගොල්ලෝ දන්නව මරාගෙන කනවා වගේ. හැබැයි දවසක් එළියට ගියාම වෙන බලු රෑනකට අහු වෙලා මොකද උනේ? ඒ බල්ලෝ හපලා අන්තිමට එයාට ටෙන්ෂන් ඇවිල්ලා මම විද්‍යාත්මකව හෙව්වා එක්කෙනේ මට කිව්වා සාමාන්‍යයෙන් පාස්ට් ඔක පැය 24ක් වගේ යනවා මේ බල්ලන්ගේ සම්බන්ධව. එයා කිව්වා මේක පොඩ්ඩක් සීන් ඇති වෙලා වගේ මෙයාට තියෙන්නේ කොහරි වැටිලා ඇති පාස්ට් හෙට උදේ 8 වෙනකොට බල්ලා ඒ වගේ. ඒ කිව්වා. ඒ වගේම 8 වෙනකොට බල්ලා ආවා. ඒකද එයා ඒ තරමට අර ටෙන්ෂන් වෙලා බල්ලා මානසික වැටිලා. බල්ලා හොඳටම වැටිලා. ඒතර ඒ කල්පනාව නේනි. කල්පනාව ටික ටික එන්න පැය 24ක් යනවා. ආ මම මෙහෙතන හිටියේ. අර වේදනාව නේ තියෙන්නේ. මම ඇත්ත අපේ ජීවිතේත් ඒ වගේ තමයි. මම මේ උදාහරණය ගත්තේ. ඉතින් ඇත්තටම අපි වෙනස් වෙන්න ඕන. හලෙලූයා. කොහෙද වෙනස් වෙන්න ඕන? පල්ලියේ නෙමෙයි. කොහෙද? රක්ෂාව කරන තරම් නෙමෙයි. කොහෙද වෙනස් වෙන්න ඕන? ගෙදර. ඒ නිසා තමයි රැයට හැමෝම එකතු වෙලා මොනවද කරන්න ඕන? මොනවද කරන්න ඕන? කැම කන්න නෙමෙයි. කැම කන්න. කැඳ පෙරහරි, කැමර පස්සේ හරි, පවුල එකතු වෙලා හැමෝම යාඥාවක් කරන්න. එකතු වෙලා බයිබලේ කියවන්න. යාඥා කරන්න ස්වාමිනී අපේ අතින් අද දවසේ මොන හරි වැරදුනා නම් සමාව වෙන්න ආශිර්වාද කරන්න බයිබලයේ වචනයක් කියවන්න යාඥා කරන්න එකට ඔබ පවුලක් විදියට යාඥා කරනකොට දෙවියන් වහන්සේ ඔබට පුදුම සමාදානයක් පුදුම නිවසක් හැදෙනවා දෙවියන් වහන්සේ ඔබේ නිවස කැඩුනොත් මේ ලෝකෙක මොනවා කැඩුවත් වැඩක් නැහැ ඒ නිසා ඔබ හදා ගන්න ඕන වටිනාම තැන මොකද්ද සබාව නෙවෙයි රසාව කරන තැන නෙවෙයි සබාව නැති වෙන්න පුළුවන් රැකියාව නැති වෙන්න පුළුවන් අපි කවුරුත් හැමදාම එකට ඉන්න යන්නේ නැහැ සමු ගන්න පුළුවන් නමුත් ඔබ ඔබට වටින්නේ මොකද්ද වටින්නේ අද මේ ලෝක ළමා දිනේ මම ඉතුරු කරන පණිවිඩය මෙන්න මේක තමයි ඔබගේ දරුවෝ වටිනවා මතක තියාගන්න දෙමව්පියෝ වටිනවා ආමෙන් දෙමව්පියොන්ට සලකන් ගිහිල්ලා බලන්න කරන්න උදව් පුළුවන් තරම් ඒ වගේම දරුවොන්ට සලකන් ඒ දෙකට ඔබ මුල් තැන දෙනකොට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා අපි නැගිට සිටිමු අපි මේ උදෑසන අපිට මේ පුංචි පණිවිඩය තුල අපි කියමු ස්වාමිනී මමත් දරුවෙක් වගේ වෙන්න ඕන මම ඒ දාවිත් කිව්වා වගේ කිරි බොන ඒ කිරි බොන පුංචි කුඩා බිලිඳෙක් වගේ මම ඔබ සමග ඒ ඔබගේ වචනේ නැමැති කිරි මට ඕන ස්වාමිනි මේ දේව වචනේ නැමැති කිරි මට හැමදාම ඕන මේට නවත්තන්න බෑ ස්වාමිනි මේ දේව වචනේ නැමැති කිරි මන් නවත්තලා මම වෙන දෙයක් කරොත් මට පෝෂණයක් ඉන්නේ නැහැ ස්වාමිනි මට උදව් කරන්න මගේ දරුවන්ට ප්‍රේම කරන්න මගේ දෙමව්පියන්ට ප්‍රේම කරන්න මගේ දරුවන්ව ශලකන්ට මේ ලෝක ළමා දිනේ තුල ස්වාමිනි මට හොඳ මවෙක් පියෙක් වෙන්න ස්වාමිනී මගේ මවට පියාට හොඳ දරුවෙක් වෙන්න ස්වාමිනී
මට ආශිර්වාද කරන්න. අපි දැත් ඔසවලා කියන්න ස්වාමිනී මට ආශිර්වාද කරන්න. මගේ අම්මට තාත්තට ආශිර්වාද කරන්න. ස්වාමිනී මගේ දරුවන්ට ආශිර්වාද කරන්න. ස්වාමිනී මම දරුවෙක් වගේ මගේ මේ ගමන ගෙනියන්න කියලා ඔබ අත් දෙක ඔසවලා දෙවන් වහන්සේ.